සලකාරය අරස් කරන්න අපිට ඕන තරම් හේතු දෙයිලා නේ අපි ලැබිල තියෙන තොරතුරු අනුව මෙයා දෙන්නෙක් නෙවෙයි එක්කෙනෙක් අනිත් එක මේ සිද්ධ වෙච්ච දවසට මෙයා මේ කාමර කුලියට අරන් තියෙන්නේ ඒක කරන්නේ මේ අයිතිකාරය මෙයා වඳුරන මේ ශරීර අවයව පහ තිබ්බේ තින්ත බාල්දි තුල තිනර්වැණි යම් කිසි රසායනික ද්‍රව්‍යයක් තුල බහා තැබීමෙන් මේ ඉතාමත්ම සැර රසායන ද්‍රව්‍යයක් වුණා මේ රසායනික ද්‍රව්‍ය මේ ශරීර අවයව වලට ඉතාමත්ම තදින් කාවැදී තිබ්බා මේ තත්වය තම වාසියට හරවාගත්තු අධිකරණ වෛද්‍ය විද්‍යාඥවරයා මත කීපයක් ප්‍රකාශ කරා සාමාන්‍යයෙන් මෘත ශරීරයක් සාමාන්‍යයෙන් පුද්ගලයෙක් මියගිය විගස ඒ මෘත ශරීරය නරක් වීමට පටන් ගන්නවා හැය ගණනාවක් යනකොට ඒ නරක්වන සංසිද්ධිය පටන් අරගෙන තියෙනවා නමුත් මේ ශරීර අවයව කිසිවක මෘත ශරීරයේ නරක් වූ බවට කිසිදු ලක්ෂණයක් තිබෙන්නේ නැහැ ඒ අනුව අධිකරණ වෛද්‍ය විද්‍යාඥවරයා තීරණය කරා මේ පුද්ගලයා මරා දැමීමෙන් සහ කපා දැමීමෙන් ඉතාමත්ම කෙටි කාලයකට පසුව ඉතාමත්ම විගසම මේ තිනර් වැනි රසායන ද්‍රව්‍ය අඩංගු භාජනවල බහා තබන්නට ඇතැයි කියා මේ රසායන ද්‍රව්‍ය නිසා මේ ශරීර කොටස් ඉතාමත්ම හොඳින් ආරක්ෂා වෙලා තිබ්බා ඒ අනුව අධිකරණ වෛද්‍ය විද්‍යාඥවරයා මේ කොටස් එකිනෙක ගලපන්නට උත්සාහ කරා ඒ ගැළපීම අවසානයේ ඔහුට පෙනී ගියේ මේ මියගොස් සිටින්නේ රූමත් තරුණ කාන්තාවක් කියලා. තවදුරටත් පරීක්ෂා කිරීමේදී අධිකරණ වෛද්‍ය විද්‍යාඥවරයාට පෙනී ගියා මේ තනත්තියගේ කනේ තිබූ අරුන්ගල් ඒ වයිතාමත්ම සුරක්ෂිතව වෙන් කරගත්තා වැඩිදුර හඳුනා ගැනීම පිණිස මීට අමතරව අධිකරණ වෛද්‍ය විද්‍යාඥවරයා දුටුවා මේ තනත්තියගේ හිස පිටුපස සම පුපුරා ගිය අවස්ථා හතරක් ඊට වහාම යටින් හිස්කබල පුපුරා ගොස් තිබ්බා නමුත් මොළය නරක් වී තිබ්බා ඒ නිසා මොළයට සිදු වූ හානි තක්සේරු කරන්නට නොහැකි වුණා නමුත් අධිකරණ වෛද්‍ය විද්‍යාඥවරයා ප්‍රකාශ කරා මේ තනත්තිය මියගියේ හිස පිටුපසට මොට පහර කීපයක් ලබා දීම නිසා ඇති වූ තුවාල වලින් කියලා. දාන මේ මියගේ තනත්තියගේ ශරීරයේ පච්ච සලකුණක් අධිකරණ වෛද්‍ය විද්‍යාඥවරයා නිරීක්ෂණය කරා යම්කිසි පුද්ගලයෙක්ගේ මෘදු ශරීරය නරක් වෙන්න මේ පච්ච සලකුණු ඉතාමත්ම හොඳින් ඉස්මතු වෙනවා. යනුව මේ තැනැත්තියගෙත් මේ සලකුණ ඉතාමත්ම හොඳින් ඉස්මතු වෙලා තිබ්බා. මෙය ඡායාරූප ගත කරපු අධිකරණ වෛද්‍ය විද්‍යාඥවරයා මේ ලාක්ෂණික පච්ච සලකුණ පිළිබඳ තොරතුරු පොලිසියට ලබා දුන්නා. යනුව පොලිස් නිලධාරීන් මේ තැනැත්තියගේ වයස පච්ච සලකුණ සහ යරුන්ගල්වල ස්වභාවය යන මේ කරුණු කාරණා සියල්ල එකතු කරලා දැන්වීමක් ප්‍රසිද්ධියටපත් කරා අනිකුත් පොලිස් ස්ථානවලට පොලිස් පණිවිඩය යවුවා ඒ අනුව ඔවුන්ට සොයා ගැනීමට පුළුවන් වුණා මේ වයසට අදාළ වෙච්ච අතුරුදහන් වෙච්ච කාන්තාවකගේ විස්තරයක් මේ අනුව මේ අතුරුදහන් තැනැත්තියගේ විස්තරත් පොලිසිය සතුව තිබූ මේ මෘත ශරීරයේ විස්තරත් එකිනෙක සසඳා බලන කල පොලිස් නිලධාරීන් දෙපෙණී ගියා මේ මියගොස් සිටින්නේ සමන්ති නැමැති තරුණියක්ම බවට මම සමන්තිට ගොඩක් ආදරය කරා ඒත් එයා නැති වෙන එක මට බලාගෙන ඉන්න බැරි වුණා මට දරාගෙන ඉන්න බැරි වුණේ සර් එයා වෙලිමිනියෙක් එක්ක යන එක ඒගොල්ලගේ පළල කට්ටිය මට හැමතිස්සෙම මල් ශාලාකාරය කියලා නින්දා අපහාස කළා මේ අනුව පරීක්ෂණ කණ්ඩායම මේ සමන්තිගේ පවුලේ විස්තර සොයා යොහුසුළු වුණා එහිදී ඔවුන්ට පෙනී ගියා මේ සමන්ති නැමැති තරුණිය ඒ ප්‍රදේශයේම විසූ ශාන්ත නැමැති අවමංගල්‍ය ශාලා හිමිකාරයෙකු සමග
සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියයි කියලා. ඉන් අනතුරුව පොලිසිය කරුණු කාරණා විමසද්දී ඔවුන්ට පෙනී ගියා ඒ ශාන්ත නැමැති පුද්ගලයා මේ සංචාරක බංගලාවට නිතර ආගිය පුද්ගලයෙක් බවට. මේ සමන්තිගේ මෘත ශරීරය ඉතාමත්ම සියුම් ලෙස සහ තියුණු ලෙස විච්ඡේදනය කරලා තිබ්බ ආකාරයත් මේ ශාන්ත නැමැති පුද්ගලයා අවමංගල්‍ය ශාලාවක අධ්‍යක්ෂකරු වීමත් අතර යම්කිසි සම්බන්ධයක් ඇතැයි කියා පොලිසියට හැඟුණා. මොකද ඉතාමත්ම සූක්ෂම ආකාරයට මේ අතපය වෙන් කර තිබීම නිසා සහ අවයව වෙන් කර තිබීම නිසා. ඉන් අනතුරුව පොලිසියෙන් මේ ශාන්ත නැමැති පුද්ගලයා සැකපිට අත්අඩංගුවට ගත්තා. ඔහුගෙන් දැඩි ලෙස ප්‍රශ්න කිරීම කරද්දී ඔහුට ඒ ප්‍රශ්න කිරීම හමුවේ පාපොච්චාරණයක් සිදු කරන්නට සිදු වුණා. සිදු වුණේ කුමක්ද කියලා. සමහර වෙලාවට මට සමන්ති එක්කත් අය දුමු තරහක් සර්. ඉතින් ඒක හින්දා දවසක් මම සමන්තිව එක්කරගෙන මංගලෝයකට ගියා. මං කැමති නෑ මේ වැඩේට කොහෙත්ම. ඔයා බල කරපු නිසායි මං ආවේ. ඒ වුණාට අද මේකේ දෙකින් එකක් විසඳ ගන්න ඕනේ. මගේ තීරණ වෙනස් වෙන්නේ නෑ නෑමයි. ඒක ඔයා තේරුම් ගන්න. මට ඔයා නැතුව ජීවත් වෙන්න බෑ. ඔයා නැති වුණොත් මමගේ ජීවිතේ නැති කර ගන්නවා. මොනාද මේ කියන්නේ? අපි පොඩි ළමයිද? ආදරය කරා තමයි. ඒත් ආදරය කරන හැමෝම එකතු වෙන්නේ නෑනේ. ඔයා ඒක තේරුම් ගන්න. මම මෙච්චර වෙලා හොඳින් කිව්වේ මම උඹට වෙන මිනිහෙක් එක්ක යන්න ඉඩ තියන්නේ නැහැ. හරිද? සාන්ත මොකද මේ වෙලා තියෙන අත ගන්න. අනුව යම්කිසි අපරාධයක් සිදු කරලා එය වසන් කරන්නට කුමන උපක්‍රමය දුවත් අධිකරණ වෛද්‍ය විද්‍යාවේ ඒ සිද්ධාන්ත සහ බලමහිමය මගින් ඒ අපරාධ හෙළිදරව් කරගන්න පුළුවන්. ඒ අනුව ඊට ලක්වුවන්ට සාධාරණීෂ්ඨ කරන්නටත් මේ ආකාරයට අධිකරණ වෛද්‍ය විද්‍යාවේ බලමහිමයෙන් හැකියාව ලැබෙනවා. මම මගේ මේ අත් දෙකින් සමන්තිය බැරුවේ මතක් වෙනකොට මට කියාගන්න බැරි හැඟීමක් ඇති වෙනවා. මට දැන් හිතෙනවා මගේ ජීවිතේ නැති කරගන්න සර්. මට ඒක මතක් වෙනකොට මට ඒක දරාගෙන ඉන්න බෑ. මට මැරෙන්නයි දෙනවා.